මේ වාර්තාව ඉදිරිපත් කිරීම ගැන මේ සභාපතිතුමාටත් කොමිටියටත් අපි ස්තුතිවන්ත වෙනවා. මේ සභාව රැස් වුණ නැද්දී මම හිතන්නේ සභාපතිතුමා මට කිව්වා අයවැයට ඉස්සෙල්ලා මේක ඉදිරිපත් කරන්න ඕනේ කියලා. අපි ඔක්කොම එකඟ වුණා. මේ මේ ප්‍රශ්නේ පැනනගුණ නැද්දී විශේෂයෙන්ම මම ප්‍රකාශ කර අනික් අයත් අපිට සභාපතිතුමා ගැන සම්පූර්ණ විශ්වාසයක් තියෙනවා මේ වැඩ කටයුතු අවසන් කරමු කියලා. ඒ අනුව එක නිර්දේශ කණ්ඩායමක් ගෙනල්ලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මම හිතන්නේ අපි අතර කතා කරාම ආණ්ඩුවේ තියෙන විවිධ පක්ෂ අතර නිර්දේශ වලට එකඟ වෙමු. අපේ වෙනසක් තියෙනවා නම් අනික් කාරණා ගැන අපි ඇතුළු කරමු කියලා. ඉතින් මේක අපි ඒ එක වාර්තාවක් ගැන එක පුදුමයක් නෙමෙයි. මේ අපි දැන් යන්නේ ඕවර්සයිට් ව්‍යවන ඕවර්සයිට් කමිටි සිස්ටම් නට සිලෙක්ට් කමිටි සිස්ටම්. So if you are going on oversight committee system, we must decide whether the report is going to embody all the views at all. I think that is the way. Mam mita ne kai. Api evi thete America avhe mam balna ne kath. Mam mita ne di e prashne gatte ne atte mita ne tata kahan ne kamu tu ne dem mim passe api katha ne kathu mai pakshana ne kathu ella. Me mam vartha ko parliament thore ne kotha. Vivida mata mona mita ne dekha thamara avastha dekha to nirdesha gatte buna. Anagate thi ei nirdesha බහුතරයකුත් සුළුතරයක කමන්නේ එක පාප් සභාවට අපිට වාර්තා කරන එක අපි මේ සභාවේ සාකච්ඡා කරමු කොහොමද මේව කරන්න කියලා. අනේ ඒකයි තියෙන්නේ. අද අපිට පුළුවන් වුණා. ඇයි? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ යහපාලන ආණ්ඩුවකට පුළුවන් වුණා මේ වැඩ කටයුත්ත කරන්න. ගරු හොඳ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම පාසල් යන කාලේ මම කියෙව්වා ගුණදාස අමරසේකර පොතේ යලි උපන්නේමි මේ යලි උපන්නේ නැති නම් දැන් තමයි යහපාලනේ මතක් උනේ ඕඩර් ඕඩර් ප්ලීස් ඕකේ මම විශේෂයෙන්ම අපි හිතන්නේ මේක අපිට ජයග්‍රහණයක් හැමදාම අපි පාර්ලිමේන්තුවේ සටන් කරා පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය තහවුරු කරන්න කියලා ඒක කරා මේ කාර්ක සභා ක්‍රමයේ ගේන්න කියලා අවුරුදු 10ක් පාර්ලිමේන්තුවේ සටන් කරා මේ ඕවර්සයිට් කමිටි එදා ඔබතුමන්ලා ඒක ප්‍රතික්ෂේප කරා අද මං යටතේ මේ වාර්තා එන්නේ මං යටතේ තියෙන ආයතනයකට අපි මේ ගැන ප්‍රශ්නයක් නැහැ මේක අපි මේක මේ සභාවේ මේක ඉස්සෙල්ලා මුද්‍රණය කරමු කේව්වෙන් පස්සේ මුද්‍රණය කළා කේව්වෙන් පස්සේ විවාද කරමු ඒ එක්කම නීතිපතිතුමාට යවන් දැනට කොහොමවත් මහා බැංකුවේ තියෙන ප්‍රශ්න ගණනාවක් අත්පොතක් මං එවලා තියෙනවා මහා බැංක මේ නීතිපතිතුමාට මේ දිහා අරගන්න මේ සියල්ලම අරගෙන අපි ඊට පස්සේ නීතිපතිතුමාගේ උපදේශ අනුව අපිට ක්‍රියා කරන්න පුළුවන් එක ප්‍රශ්නයක් නෙමෙයි මෙතන ඕන පාර්ලිමේන්තුව ජයගත්තා අපි ඒකට වග කියන්න මේ යහපාලන ආණ්ඩුව අපි සටන් කරා මෛත්‍රීපාල ඇයි ඔබතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පිළිගන්නේ නැත්තේ දැන්වත් ඇයි පිළිගන්නේ නැත්තේ මේ ඇත්ත වශයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමා ගිය නායක කතායක ග්‍රීක් බොන්ඩ් එක මෙතන හොයාගත්තා නම් අද මේ ප්‍රශ්න තියෙන්නේ නැහැ කවුද ග්‍රීක් බොන්ඩ් එක හොයාගත්තේ විරුද්ධ වුණේ මේකට ඔබ හිතුවම අපි ඉඩ දෙන්නේ නැහැ කියලා. මේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන එක තමයි අපේ ප්‍රධානම කාර්යය. ලැජ්ජ වෙන්න ඕනේ. ජනතාවෙන් සමාව ඉල්ලන්න ඕනේ. මේ එකට ආවේ පක්ෂතික තීරණය කරා කමන්නේ අපි වෙන්වෙන්ව දීලා එකක් ගේන්න. මෙතන තියෙන ඊට පස්සේ මේ සභාවේ වාර්තා කරන්න. මේ සභාව මේක පිළිගන්න පුළුවන්. මේ සභාව මේක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඊට පස්සේ මොකද්ද කරන්න කියලා අපි නීති පිළිගන්නවා නීතිපතිතුමාට යමු. එතන කියන්න පුළුවන් නීතිය පියවර ගන්නෙ මොනවාද නැද්ද කියලා. මේක මීට ඉස්සලා සිදු වුණාද? මීට ඉස්සලා සිදු වුණාද? මේක කරාද? කොච්චර කෑ ගැව්වත් ඕකනේ යථාර්ථය.
වෙන මේකක් නැන්නේ. ඉතින් මෙතන මේ 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 කෑ ගහන එකේ නියෝජ්‍ය කතානායකතුමා පෙන්වන්නේ මේගොල්ලේ බංකොලොත් භාවය. මේ මේගොල්ලට උදව් කරනවා ඩිවිඩ පත්‍රේ වාගේ ලොකුවට කෑ ගහනවා. මේ ඒගොල්ලේ උදෙන්ට ගිහින් මේ සල්ලි එකතු කරලා වැඩ කරේ. ඔය පත්‍රේ පටන් ගත්තේ කාගේ සල්ලි වලින්ද? මොනා වලින්ද? ආ බලන්න දැන් ගිහින් ඩිවිඩ පත්‍ර දැන් ගිහින් ඩිවිඩ පත්‍රේට ගියයි කමන්නේ ඔය ඔක්කොම දාන්න. අපි හොයාගන්න කියමු. අපි අපිට ශක්තියක් තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ කවුරු හරි වැරදි කරොත් අපි කවුරු හරි වැරදි කරොත් ඒ ගැන හොයලා බලන්න තියෙනවා. ඉතින් දැන් මේ දැන් වෙලා තියෙන්නේ දැන් දැන් අපි එකක් කළා. අපි හොරුමු ජහපාලට හැරෙව්වා. අපි හොරුමු ජහපාලට හැරෙව්වා. ඕකනේ වෙලා තියෙන්නේ. දැන් දැන් යහපාලේ ආරක්ෂක මෙතන ඉන්නේ. යහපාලේ ආරක්ෂක මෙතන ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම විශේෂයෙන්ම ආපහු අපි අලුත් සම්ප්‍රදායක් ඇති කරමු. මේ සභාපතිතුමාටත් සමාජිකයන්ටත් අපි ස්තුති කරමු. ඒ එක්කම විශේෂයෙන්ම කතානායකතුමාටත් ඔබතුමාටත් මේ නිලධාරට ස්තුති කළා. අපි අනික් වැඩ කටයුතු කරන්න අනාගතයේදී බලමු මෙහෙම ක්‍රියාත්මක කරන්න.